आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශිචක්‍රයේ 7 වෙනි රාශිය තුලා ලග්නය ආයිබන් තුලා ලග්න හිමියනි ඔබගේ ලග්නාධිපති වෙන්නේ ශුක්‍ර කිවි එහෙම නැත්නම් අපි සරලව දන්නවා සිකුරු ග්‍රහය. ඉතින් සිකුරු ග්‍රහය ලග්නාධිපතිච්ච තුලා ලග්න හිමියන්ට මේ ඔබගේ යෝගකාරක සෙනසුරු ග්‍රහය මත ශනි ග්‍රහයාගේ වක්‍ර භාවයට පත්වීම කොහොමද ඔබගේ පස්වෙනි භාවය තුළ තමයි ශනි ග්‍රහය වක්‍ර භාවයට පත්වෙන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේද තුළ ඔබට කොහොම වේවිද කියන එක තමයි විශේෂයෙන් කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම අර විශේෂයෙන් හැමෝටම කිව්වා වගේ දැන් පොදුවේ ගත්තාම තුලා ලග්න හිමියන්ට මේ කාලවකවානුව තුළ ශනි ග්‍රහයන් එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහයන්ගෙන් ඒ රාශියක පොදුවේ හැමෝටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ තුලා ලග්න හිමියන්ට. නමුත් ඔබගේ පුද්ගලික කේන් සටහන් තුළ පිහිටීම සලකලා බලද්දී ඔන්න ජන්මේ රාශියක චන්ද්‍රාෂ්ටමේ රාශියක පිහිටීමේ හැකියාවක් තියෙනවා. ඔබගේ උපන් කේන්ද්‍ර සටහන් තුළ විශේෂයෙන්ම චන්ද්‍රය නැත්තම් සඳු ග්‍රහය 4, 5, 6 කියන තැන්වල තැන්පත් වෙලා ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. අන්න එහෙම වුණොත් ඔබට ජන්ම ඊරාශක තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබේ කේන් සටහන් තුළ ඔබගේ දසවැන්න තුළ චන්ද්‍රය නැත්තම් ගත්තොත් සඳු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනම් ඔබට චන්ද්‍ර අෂ්ටම ඊරාශක තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. පොදුවේ නෙමෙයි ඔබේ පුද්ගලික එක එක්කෙනාගේ ග්‍රහ පීඨයම තුල උපන් කේන්සර තුල ඉතින් පොඩ්ඩක් බලන්න. හැබැයි මේ ඒ රස කිව්වම හැමෝම බයයි කලබල වෙන්න නෙමෙයි මේ කිව්වේ දැනගන්න. ඒ රස වල බය වෙන්න මොකද මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියලා දෙනවා. ඒ රාෂ්ට්‍රකය කියන දේ තුල අර ඔබට බය කරන්න කියලා තියෙන දේවල් එක බලද්දි ඒකේ සාපේක්ෂව හොඳ පැත්තකුත් තියෙන නිසා අපි මේ පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා
ඒ රාෂ්ට්‍රක තියෙන අයහපත නැති කරලා යහපත අත් කරගන්න විදිහ අපි කතා කර දෙන නිසා කලබල වෙන්න එපා, බය වෙන්න එපා. ඔබ මේ දේ ඔබේ දැන ගැනීම උදෙසා විතරයි මම මේ දේවල් කිව්වේ. මොකද බොහෝ දෙනෙක් අහලා තිබ්බා කොහොමද මට ඒ රාශියක් තීරණ දෙක දැනගන්න කියලා. අන්න ඒ උදෙසා විතරයි. ඉදිරිය මේ ගමන යද්දී ඔබේ ඒ පිහිටීම් තියෙනවා නම් අර පිළියම් පිළිත් අනිවාර්යයෙන්ම කරලා වීඩියෝ අස්සනේ ඔබට ඒ ගමන යන්න ඔබට එතකොට ඔය කියන අයහපත් බලපෑම ඇති වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඉතින් දැන් අපි පොදුවේ කතා කරොත් තුල ලග්න හිමියන්ට මේ විශේෂයෙන් දැන් ජුනි 30 වෙනිදා මේ සෙනසුරු ග්‍රහය වක්‍ර වීමත් එක්ක නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේද සිද්ධියන් ගැන කතා කරද්දී මෙතනදිත් විශේෂයි අගෝස්තු 15 ඉඳලා නොවැම්බර් 15 දක්වා මාස තුන. ඉතින් ඒ ගැන තමයි අපි වැඩි වශයෙන් කතා කරමු. දැන් ජූලි මාසේ පළපල කොහොමද අපි කතා කරන්නේ ඒ PE ඒවා ගැන. ඉතින් ඒ නිසා අපි බලමු එහෙනම් මේ කාල පරිච්ඡේදය තුල කොහොම වේවිද තුලා ලග්න හිමියන්ගේ රැකී රක්ෂා ව්‍යාපාර ආදායම් තත්ත්වයන් ධනය ගැන කාරණා ගැන කතා කරොත් මේ කාල සීමා තුල තුලා ලග්න හිමියන්ට ඔබ කරන රැකී රක්ෂාව යම්කිසි ආකාරකින් ඔබ අර සාමාන්‍යයෙන් කරන දැන් ඔබගේ වෘත්තීය ලෙස කරන රැකී රක්ෂාව ව්‍යාපාරය තරමක් දුරට යම්කිසි ආකාරයකින් පුංචි පුංචි පසුබෑම් සිද්ධ වෙන බව ඔබට හැඟෙනවා. ඉතින් ඒවා ටිකක් තදට සමහර තැන්වල දැනුණත් හැබැයි එහෙම වුණා කියලා එතනදී දෙන ආදායම් තත්ත්වයන් පොඩි පොඩි පසුබෑම් වුණා කියලා කලබල විය යුතු නැහැ. මේ කාල සීමා තුළ ඒ ඔබගේ සාමාන්‍ය වෘත්තීය තුළ ඒ පසුබෑම් ඇති වුණත් ඒකට ඔබගේ අර යම්කිසි ලැබීම් එකට ඒකේ බාධාවක් නොවන ආකාරයට වෙනත් මාර්ගයකින් හෝ මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ඒ යම්කිසි ආකාර ලැබීම් තියෙනවා. අන්න ඒක පොඩක් ඉතා විශේෂයි තත්ත්වය. ඒ නිසා තුලා ලග්න හිමියන් කලබල වෙන්න යන්න එපා. මේ කාලේ මම ඔබට හැමදාම කියන ඔබේ හොඳම කාලය 2025 වසරේ මැයි මාසෙන් පස්සේ එනවා. නමුත් මේ කාලේ අයහපත් නැහැ. මේ අයහපත් නැති වුණා මේ කාල සීමා තුළ අර ඔබ කරන රැකී රක්ෂා ව්‍යාපාරවලට ඔබේ මහන්සියේ තරමට ඔබේ බලාපොරොත්තුන් තරමට ප්‍රතිඵල නොලැබී යෑමක් නම් මෙන්න මේ කාල පරිච්ඡේද නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ අති විශේෂ අන්දමින් පෙන්ඳුම් කරනවා. හැබැයි ඒ දේ තුළ ඔබ කලබල වෙන්න එපා. ඔබ ඒ දේවල් එක්ක තුලා ලග්න හිමියා මේ කාලේ උපක්‍රමශීලීව කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ උපක්‍රමශීලීත්වය ඔබට යහපත අත්කරග දෙනවා. මොකද හේතුව ඔබ ඒන්දා දැන් ඔබට ගොඩාක් දුරට මේ තුලා ලග්න හිමියා මේ සැලසුම් එක්ක ගමනක් යන කැමති කෙනෙන්නේ. එතකොට ඔබ එක පැත්තකින් අර අසාර්ථක වීමත් එක්ක ඔබ සැලසුම් කරනවා, තව පැත්තකින් කොහොම හරි මුදල් උපයා ගන්න මාර්ගයක් සකසා ගන්න. මේක ඇත්තටම ඉතා විශේෂ හේතුව ඔබට මේ දෙපැත්තම හොඳ තැනට ගන්න පුළුවන් වුණොත් ඒ ඔබට හිතා ගන්න බැරි ආර්ථිකම දියුණුවක් අත් කරගන්න පුළුවන්. දැන් එක පැත්තකින් අහිමි වේද තව පැත්තකින් ලැබෙනවනේ. එතකොට දෙපැත්තම හරි ලෙස ලැබීම් සංග්‍රහණ කරගත්තොත් කොහොමද තත්ත්වේ? අන්න ඒ තත්ත්වයට ඔන්න ඔබ යම්කිසි ආකාරයකින් අධිෂ්ඨානශීලීව වැඩ කරන්න. දැන් මේ කාලේ ටිකක් ආදායම් මදින තව මොකක් හරි ආදායම් මාර්ග කෙටි ආදායම් මාර්ග සකසා ගන්න වග බලා ගන්න. එතකොට ඒ දේ තුළ දෙපැත්තෙන්ම පොඩ පොඩ හරි ලැබීම් තියෙද්දි මේ කාලේ තරමද්දුරට එක පැත්ත පසුබැස්සර ඉදිරියේදී ඒ දෙපැත්තම යහපත් කරගන්න හැකියාවද? ඒ නිසා සමහර පසුබෑම් ඔබට නරකක් කියලා හැඟුණාට මේ කාලේ එක නරකක් කියලා හැඟුණාට පොඩ්ඩක් තව මාස 6 7 8ක් යද්දී ඔබට දැන් හැරලා බලන්න පුළුවන් මෙන්න මේ කාලේ නරක වෙන්න හේතුව ඒ පසුබෑමට හේතුව නිසා ඔබ ක්‍රියාත්මක වෙලා තවත් මාර්ග ඔස්සේ යම්කිසි ආකාරයෙන් ඉපෙීමට ආර්ථික ගොඩනගන්න උත්සාහ දැරීමත් එක්ක අර මං කියන කාලයේදී ඔබගේ ආර්ථිකය තුළ මේ දැම්පාදින தත්ත්වයේ වගේ දෙගුණයකින් විතර අර ස්ථාවරත්වයක් අත් කරගන්න හැකියාව පදන මේක ඔබට පැහැදිලිවද මම කියන්න උත්සාහ කරන දේ. ඒ නිසා මේ කාලේ ඔන්න ඒකේ අදහස් වෙන්නේ අතිරේක ආදායම් මාර්ගයක් කරේ ඔබේ අවධානය යොමු වෙනවා නම් ඒකට යම්කිසි ආකාර සැලසුමක් එක කටයුතු කිරීම ක්‍රියාත්මකව සිදු වෙනවා නම් ඒ ඉතාමත් යහපත් වෙන එක ආයෝනට සමහරට ඔබ ඒක කරන්නේ මේ කාල සීමා තුළ දෙන ආදායම් පොඩ්ඩක් පසුබෑමත් එක්ක ඒ එන පසුබෑම වළක්වා ගන්න වෙන්න පුළුවන් ඒ ආරම්භය කරන්නේ. නමුත් ඒක එහෙම කෙටියෙන් යම්කිසි తాවකාලික දෙයක් විදිහට පටන් ගත්තත් ඔබේ ජීවිතය ස්ථාවරත්වයක් පත් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ කාලේ පටන් ගන්න ව්‍යාපාර తీරන මොකක් හරි නැත්නම් ඔබ කරන ස්වයං රැකියාව හෝ කුමන හෝ ආකාරයකින් ආරම්භ කරන දෙයක් ඉදිරිය ඉතාමත් ස්ථාවර ලෙස සාර්ථක කරගන්න දියුණු කරගන්න ඔබට හැකියාව පදන නිසා තුලා ලග්න හිමියෝ කොහෙන්ම බිය වේ යුතු නැ. මේ කාලේ සීමා තුළ පොඩ්ඩක් මහන්සියලා වැඩ කරන්න, කල් දු නොදමා වැඩ කරන්න තමා තියෙන්නේ. ටිකක් ඔය අර මං කිව්වා වගේ ආදායම් ටිකක් මේ පසුබෑමට ලක්ක දෙක පැත්තකින් පොඩ්ඩක් විතර ඔබ අධෛර්යමත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම ඒ අධෛර්යමත් වීම ඇත්තට ඔබ අර දීර්ඝ කාලිනව නිකම් පවත්තා යන්නේ. ඒකත් එක්කම ඔක උත්තේජනයක් කරගෙන ඔබ ආරම්භ කරනවා ගමනක් යන. ඉතින් මේ කාලපද විශේෂයෙන්ම අගෝස්තු 15 නොවැම්බර් 15 කාල සීමා තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන එක ලොකු වෙනසක් විදිහට ආරම්භ නොවුනත් ජීවිතේ තව කාලයක් ගිහලා හැරලා බලද්දී
ඔබේ ජීවිතේ ලොකු වෙනසක් කරපු කාල පරිච්ඡේදයක් තමයි මේ 2024 නොවැම්බර් 15 දක්වා කාලය අගෝස්තු 15 සිට. ඒ නිසා ඔන්න හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔය අහිමි වෙන දේවල් සියල්ල ඔබගේ අර ඉදිරියට යන්න යම්කිසි උත්තේජනයක් කරගන්න ඒ දේවල් තුළ ඉදිරියට යන්න. හැබැයි මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔය රැකී රක්ෂා කරන තැන්වල එකට වැඩ කරන අයත් එක්ක නම් පොඩි පොඩි ගැටුම් ආරවුල් ඇති වෙන ඉඩකඩ පවතිනවා. හැබැයි ඒවත් බුද්ධිමත් මගහැර ඉන්නත් ඔබට හැකියාව තියෙන නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මගහැරලා ඉන්න. ඒත් ඇරුණත් ඔබට හතුරුකම් ඇති කරන්න ඔබට යම් කිසි ආකාරයෙන් බාධක ඇති කරන්න ඉන්න අය අර ඔටෝමැටිකලි ඇඟර නොදැනි ඔවුන් පරාජය පතන එක ඔබ ගිහිල්ලා ඔවුන්ට විරුද්ධව වැඩ කරන්නත් ඔවුන්ට එරෙහි වෙන්නත් අවශ්‍ය නැහැ. ඒවා මේ කාල පරිච්ඡේදය තුළ ඉබේම කියන්නේ ඔබට ප්‍රශ්න කරදර ඇති කරන්න එන අය වගේම ඔබට ඇති වෙන්න ප්‍රශ්න කරදරත් ඉබේම ගොඩාක් දුරට පරාජය පතන එක නිසා මේ කාලේ ඔය සතුරන්ට සතුරු කරදර ඔබට එල්ල කරන්න අමාරුයි, ඔබට බාධක එල්ල කරන්න අමාරුයි. ඒක නිසා අන්න ඒකත් ගැම්මක් කරගෙන ඔබ ඉදිරියට යන උත්සාහ කරන්න. ඔය පොඩි 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 පසුබෑම් එක යද්දි ඒවා ඔබගේ ධෛර්යය තුළ යම්කිසි සාර්ථකතාවකට පත් කරගන්න. ඒ වගේම අර දැන් රැකියාව තුළ යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් මතු වෙනවා කිව්වහම, දැන් ආරවුල් තත්ත්වයන් නැති වෙනවා කිව්වහම, ඒ හැබැයි මගහැරලා ඉන්නත් ඔබ දක්ෂයි. වගේම ව්‍යාපාර තුළ හවුල්කාරයන් එක්ක පොඩි පොඩි ගැටලු මතු වෙන ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම මේ ළඟින්ම ඉන්න ඔබගේ හවුල්කාරයන් එක්ක පොඩි මතභේද ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා. හැබැයි ඒවට කලබල වෙන්න එපා සහ ඉක්මන්කාරී වෙන්න එපා. හැම වෙලේම ඔබ පුළුවන් තරම් ඔබ හැබැයි ඔබ තුළ තියෙන වෙනදට වඩා සාපේක්ෂ පුංචි නිවිච්ච ගතිය ඔබ පුළුවන් තරම් හැම ප්‍රශ්නයක්ම අර යම් කිසියක් කර සැහැල්ලුවෙන් දැකලා ඒ දේවල් වල තියෙන ගැටලු මගහැරලා ඔබ උත්සාහ කරනවා. අර හැබැයි ඒත් එක්කම ඔබ පුළුවන් තරම් උත්සාහ කරලා කරලා බැරිම තැනකදී පොඩ්ඩක් ඔබ නොසිතූ ආකාරය ඔබ තුළ යම් කිසියක් කර ආවේගශීලීත්වය නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙන නිසා පුළුවන් තරම් අර ඉවසීම මේ කාලේ වෙනදට සාපේක්ෂ තුළ ලග්න හිමේ හොඳින් තියෙන කාල සීම තුළ ඉවසේවලසලා බැරිම තැනත් ඉවසීම කියන දේ ඔබ වැදගත් කියලා පොඩ්ඩක් හිතේ තියන් කටයුතු කරන්න. එතකොට ඒ තත්ත්වයන් තුළ ඔබට සාර්ථකත්වයක් කරගන්න හැකියාව පතන. හැබැයි හවුල්කාරයෝ අර එකට වැඩ කරන අය පොඩ්ඩක් ඈත් වෙනවා කියලා කොහෙත්ම කලබල වෙන්න එපා. මොකද මේ වෙලාවේ ඔබට තනියම නැගී හිටීමක් තමයි උපරිමෙන් පෙන්වුම් කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කාලේ තනියම තමන්ගේ කියලා දෙයක් කරන්න, තමන්ගේ කියලා ව්‍යාපාරයක් කරන්න. ඒ ව්‍යාපාරය තුළ ඉදිරියට යන්න. මොකද මේ කාලේ ඔබේ ව්‍යාපාර පරාසය වැඩි කරගන්න ලැබෙනවා. වගේම යම්කිසි ආකාරයෙන් අර ඔබේ දැන් ව්‍යාපාරයේ කොටස් වැඩි ප්‍රමාණය ඔබේ පැත්තට ගන්න හැකියාවක් පවතන. ඒ නිසා පුළුවන් තරම් තමන්ට අර ඉදිරි අනාගතයේදී ආර්ථිකම ස්ථාවරයක් සැලසෙන ආකාරයේ නිවැරදිව කාටවත් වංචා නොකර හරි පාරවල් ඔස්සේ දෙයක් ඉපයීමට උත්සාහ කරන්න. මොකද මේ දේ ඔබේ අර කිව්වා වගේ ඉදිරි ජීවිතයේදී ලොකු වෙනසක් කරන්න බලපෑමක් ඇති කරන නිසා ආර්ථිකය ගැන ලොකුට බය වෙන්න එපා. ඔබට මේ කාල සීමාව තුළ ආර්ථිකය ගැන පොඩක් බය හිතෙනවා. හැබැයි දැන් ඔබට ඉදිරියේදී ඔබේ දැන් අනාගතයේ ඉදිරියට සැලසුම් කරද්දී ආර්ථිකය ටිකක් මදි, යම්කිසි ආරම් ලැබීම් මදි කියන ගැටලු දෙන. හැබැයි ඒ අවශ්‍ය මොහොතේදී අවශ්‍ය කරන දේ නිවැරදි ලෙස ලැබේවි. ඒක නිසා කලබල වෙන්න යන්න එපා. තුලා ලග්න හිමියෝ ඕනට වඩා පසුබහින්න යන්න එපා. පුළුවන් තරම් අර ඔබ මනසින් ශක්තිමත් වෙලා ඔබේ වැඩ කටයුතු නිවැරදි ලෙස ඉලක්කයකට සැලසුම් වැඩ කරන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඔබේ ආර්ථිකය කොහෙන් ගියත් මේ කාල පරිච්ඡේද තුළ යහපත් මේ කාලේ ආර්ථික පසුබෑමක් ඇති වෙන්නේ නැහැ කොහොමඩත්. මොකද මම දැක්ක පොඩක් තුලා ලග්න හිමියන්ගේ අර හිත බිඳන ආකාරය එක එකක ලග්න පලාපල පලා කරලා දෙනවා. මට පොඩ්ඩක් මෙසේජ් කරලා දෙන්න මේ කියන දේ ඇත්තද කියලා. නෑ එහෙම ගැටලුවක් නැහැ කියන්නේ මම උත්සාහ කරන. ඇත්තටම අර රැකියාව තුළ පොඩි පොඩි පසුබෑම් තියෙනවා. හැබැයි ඒ පසුබෑම් එක්ක එන ආර්ථිකමය පසුබෑම නැතිකරන එක පැත්තකින් ඔබට තවත් ආදායම් මාර්ග සැලසෙන කාලයක්. ඒ නිසා කලබල වෙන්න එපා තුලා ලග්න හිමියෝ. ඒ බය කරාට ඔබ බය වෙන්න එපා. මේ කාලේ ඔබ සැහැල්ලුවෙන් සැලසුමක් ඇතුව මනස නිරවුල්ව තියාන ගමනක් යන. එතකොට ඔබට වරදින්නේ නැහැ. ඒ වගේ මේ කාලේ පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගත්තොත් පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ඇතුලේ පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් තියෙන එතන. එතනදී ඔබ යම්කිසි ආකාරයෙන් කොච්චර ඉවසන්න උත්සාහ කරත් අර පෞල් ජීවිතය ඇතුලේදී යම්කිසි ඔබේ සහකාරයා සහකාරිය එක ටිකක් නිතර නිතර ගැටලු මතුවෙන හේතු කාරණා ඉදන් පොඩ්ඩක් ඔබේ සහකාරයා සහකාරිකා බුද්ධියෙන් තොරව කටයුතු කරන්න නිතර නිතර ඔවුන් ආවේගශීලීව හැසිරෙන හේතු කාරණා යදෙනවා. ඒ වගේම යම්තදර ඔබට නොතේරෙන දේව සමහරකට ප්‍රශ්න වෙලා එනවා. ඔබ ඇත්තට නොකරපු වැරදි වලට වැරදි කාර්යය වෙන්න හේතු කාරණා පොඩ්ඩක් කියලා වෙනවා. ඒවත් එක්ක අර ඉවසීම ඔබේ අවසන් වෙන තැනකදී ඔබ පොඩ්ඩක් ආවේගශීලී වෙන්න ඉඩපදන. ඒකයි මම කිව්වේ අර ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න. ඒකයි විය යුත්තේ පෞද්ගලික කුටුම්බ ජීවිතත් ඒක ඉතාමත් වැදගත් මේ කාල පරිච්ඡේද තුළ. ඒ නිසා පොඩ්ඩක් ඔබ ඒ බැඳීම පවත්වා යන්න පුළුවන් තරම් ඔබ නිශ්ශබ්දව
ඉන්න උත්සාහ කරන්න. ඔබ ඒ ප්‍රශ්න ඇතිවන අවස්ථාවද ඔබත් ආවේගශීලී වෙන්න යන්න එපා කොහෙත්ම මේ කාල පරිච්ඡේදය තුළ. ඒක නිසා මෙල බුද්ධියට මුල් තැන දුන්නොත් තුලා ලග්නීම මේ කියන හැම ප්‍රශ්නයක්ම මගහරවා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම තව කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන් තුලා ලග්නීමයන්ගේ දරු දැරියෝ කියන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීම වලට ලක් වෙන ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම ඔය සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් කියන මාස තුළ පොඩ්ඩක් ඔන්න දරු දැරියන්ගේ සෞඛ්‍ය පිරිහීම තත්ත්වය නැති මේ ප්‍රබල ඉඩකඩක් පවතින නිසා ඔවුන් ගැන සැලකිලිමත් කටයුතු කරන්න. චුට්ටක් මානසික පීඩාකාරී තත්ත්වය මේ දරුවන් සම්බන්ධ කාරණා තුළ ඉඳලා තුලලක් නිමෙන්ට ඇති වෙන ඉඩකඩ පවතිනවා. ඒක නිසා වෙන් පොඩ්ඩක් දරුවෝ ගැන සැලකිලිමත් වැඩියෙන් කටයුතු කරන්න. ඔවුන්ගේ යම් කිසි අසනීපකාරී තත්ත්වයන් පොඩ උද්ගත වෙන ඔවුන්ගේ පොඩි සුළුවෙන් හරි අසනීපකාරී තත්ත්වයන් තියෙද්දි ඒව ගැන පොඩ්ඩක් හොයලා බලලා වෛද්‍ය උපදෙස් මත ඒවට අර මූලික අවදීදීම ඒ සඳහා ප්‍රතිකාර ප්‍රතිකර්ම යොදන්න උත්සාහ කරන්න. ඒ වගේම පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදය තුළ අර පවුලක් වශයෙන් ඔබ ධාර්මික වෙන තමන්ගේ ආගම දහම යන කටයුතු කරන දරුවන්ව පොඩ්ඩක් ආගම දහම නැඹුරු කරන්න අධ්‍යාත්ම ජීවිතය නැඹුරු කරන්න පොඩ්ඩක් උත්සාහ දරන්න. අන්න ඒ දේවල් තුළ මේ වෙන ගැටලුකාරී තත්ත්වයන් සෑහෙන දුරට ඔබට निराකරණය කරගන්න හැකියාව ඇති නිසා පුළුවන් තරම් ඔබත් ලැබි වෙන දහම ආගම දහමට ඔබ කොහොමත් මේ කාල පරිච්ඡේදයේ ආගම දහමට අධ්‍යාත්ම ජීවිතය ලැබිව කටයුතු කරනවා. ඒ වගේම ඔබ විතරක් නෙමෙයි ඔබේ පවුලේ අයවත් පුළුවන් තරම් නැඹුරු කරගන්න උත්සාහ කරන දරු දැරියෝ, ඒ වගේම සැමියා බිරිඳ නැත්නම් දෙමාපියෝ සහෝදර සහෝදරි විශේෂයෙන්ම දරුවෝ වගේම සහෝදර සහෝදරියන්ට පොඩි පොඩි අසනීපකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතිනවා. ඒ නිසා අවිවාහකය විරුණත් විවාහක වුණත් දරු දැරියෝ ගැන වගේම අර සහෝදර සහෝදරිය ගැන පොඩක් සැලකිලිමත් කටයුතු කරන්න. ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහෙන්න, ඒ වගේම මානසික පීඩා චිත්ත පීඩා වුන්ට ඇතිකරන්න හේතු කාරණා අය දෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඔබ ඔවුන් එක්ක කතා බහ කරලා පුළුවන් තරම් ඔවුන්ගේ මනස නිරවුල් තබා ගන්න උදව් කරන්න වග බලා ගන්න. මොකද නැත්නම් ඒ දේවල් තුළ ඔබටත් යම්කිසි ආකාරයෙන් පීඩාකාරී තත්ත්වයන් ඔවුන්ට ඇතිවෙන ආබාධිත අසනීපකාරී තත්ත්වයන් එක්ක ඔවුන්ට එන පීඩිත තත්ත්වයන් එක්ක ඇතිවීම ඉඩකඩ පවතිනවා. හැබැයි පෞල් ජීවිතය තුළ ආර්ථික මේ තත්ත්වයන් යහපත් ආර්ථික මේ වශයෙන් අර අගහිංකම් වෙන කාල පරිච්ඡේදෙම අගහිංකම් බහුල කාලයන මේ අගහිංකම් අවම කාල පරිච්ඡේදය. ඒ වගේම මේ යම්සියකට පවුලේ කෙනෙකුට හැබැයි ඔබට වගේම ඔබටත් ඒ தත්ත්වය තියෙන කමට මුලින් කියන්න බැරුව ඒ වගේම පවුලේ කෙනෙකුට නොසිතූ ධනයක් තන ලාභයක් අත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් නොසිතූ ධනයක් තන ලාභයක් කියව ගම බොහෝ දෙනා මේ ලොතරැයි වාසනාව ගැන තමයි හිතට එන්නේ. ඉතින් මෙහෙමයි ලොතරැයි වාසනාව කියන්නේ ඒක SMS එකක් කියන දෙයක් නෙමෙයි. මොකද හේතුව තුලා ලග්න හිමි අපි ගත්තොත් බිලියන ගණන් මේ ලෝකෙ ඉන්නතර හැමෝටම ලොතරැයි ඇදෙයිද? මම දැක්කද සමහරු ලග්න පලාපල කැදෙහි හිම කියන ඔබට මේ සතිය කෝටියක් ඇදෙනවා දෙයක් ඇදෙනවා. ඒතර තුලා ලග්න හිමි ලංකාවේ ඉන්න හැමෝටම කෝටියක් ඇදෙනවද? නෑ මෙහෙමයි. එහෙම වගේ මුලා වෙන තැන් වලට ඔබ ඔළුව යොමු කරන්න එපා. එහෙම නෑ. කීප දෙනෙකුට ඒ තමන්ගේ ගහපීටි වල තියෙන විශේෂත්වයක ලොතරැයි වාසනාත් විය හැකියාවක හැකියාවකුත් තියෙනවා. නැත්තම් කොමනෝ හන්දම ඔබ බලාපොරොත්තු නොවුණු ආකාරයේ යම්කිසි ආදායම් තත්ත්වයක් එන්න පුළුවන්. ඔබේ ව්‍යාපාර තුළ ලාභ වැඩි වෙන්න පුළුවන්. නැත්තම් ඔබට මේ කාලේ සීමා තුළ කරන අර తాවකාලික ව්‍යාපාර තුළ හෝ අතරමැදියෙක් විදිහට කරලා ඔය මොකක් හරි දෙයක් තුළ මුදල් ලාභත් කරගන්න හැකියාව පදන. ඒ නිසා මේ කාල සීමා තුළ උත්සාහ කර යුත්තේ පුළුවන් තරම් අර මම කියකිය අතරේක දේවල් කරන්ඩ ඒ දේවල් තුළ ලාභත් කරගන්න හැකියාව පදනවා. ඒවා සමහරට ඔබට වෙන්නත් පුළුවන්, ඔබේ පවුලේ කෙනෙකුට වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කාල පදිත කොහොම වුණත් ඔබේ ආර්ථිකයට යහපත් වෙන විදිහ නොසිතූ ආකාරයේ ධනයක් යම්කිසි එකක මහා පරිමාණයේ ධනයක් වෙන්නේ නැහැ. හැමෝටම තම තමට සාපේක්ෂ කියන්නේ දැන් ඔබට වටිනාකමින් වැඩි ධනයක් ලැබෙන්න ඉඩකඩ පවතිනවා. ඉතින් ඒත් එක්කම අර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන ඔය තරුණ තරුණියන් අතර අවිවාහකයන් අතර සම්බන්ධතා ගැන කතා කරන මේ කාල පරිච්ඡේද තුළ සම්බන්ධතා පවත්වා යන තැන්වලදී ඔබට යම්සි ආකාරයකින් ඔබගේ ආදරවන්තී ආදරවන්තයා අනිතර නිතර ටිකක් අර ඔබ ගැන ඔබගේ අඩුපාඩුකම් ගැන චුට්ටක් කියන කාල පරිච්ඡේදයක ආර්ථික මේ තත්ත්වයන් තුළ හෝ වේවා නැත්නම් ඔබ ඉන්න විදිය, ඔබ හැසිරෙන විදිය, ඔබ අඳින පළඳින විදිය, ඔබගේ රූප ස්වභාවය මොකක් හරි දෙයක් තුළ අඩුපාඩුකම් නිතර කියන පොඩි පොඩි ඔබගේ යම්කිසි ආකාරයක මනසට හිතට ටිකක් වද දෙන ආකාරය ඒවා හේතු කොටගෙන ඔබ පොඩ්ඩක් මානසික වැදවැරෙන හේතු කාරණා යදනවා. ඒ නිසා එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒ தත්ය අර తాවකාලික පවතින தත්යක්. ඉතින් ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. ඉතින් අර ඔවුන් කියන දේම කරන්න කියන එක නෙමෙයි. අර ආදරය කරන කෙනාගේ හිත සතුට වෙන ආකාරයෙන් කටයුතු කරන්න ඔවුන් කියන ඒවත් හොඳට හිතලා ඒත් ඇත්තම මේ කියන අඩුපාඩුකම් තියෙන ඒවා හදාගෙන කේන්ති ගන්නවත් ඒවත් කර අඬු කරන්නවත් නෙමෙයි ඔබ කල යුත්තේ. ඒ අඩුපාඩුකම් තියෙනවනම් බුද්ධිමත් වෙලා ඒවා හදාගන්න උත්සාහ කරන්න. ඒවා හේතු වෙන රණ්ඩු සරවල ඇති කරගෙන මේ ප්‍රේම සම්බන්ධතා කඩා හිරෝ ගන්න යන්න එපා මේ කාලේ. මොකද ඒ වගේ தත්යන් පොඩක් පෙන්눔 කරනවා. ඒ වගේම මම ගොඩාක් ලග්නොන්ට කිව්වා ඔබටත් කියනවා මේ කාල සීමා තුළ අලුතෙන් ආදර බැඳීම් ඇතිවෙනවනේ චුට්ටක් එතරම්ම යහපත් තත්ත්වයක් නේ. මොකද මේ කාල සීමා තුළ ආදර බැඳීම් ඇතිවෙනවනේ ගොඩාක් දුරට ඔබගේ වාසි ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙයි. ආදරයෙන් හින්දානේ මේ ලිංගතුකම හින්දානේ මේවා ඇති වෙන්නේ. ඔබ තුළ තියෙන යම්කිසි සාර්ථකත්වයක් නැත්නම් ඔබ තුළ තියෙන දෙයක් ගන්න ඔබෙන් යම්කිසි ඵල ප්‍රයෝජනයක් ගන්න ඔබ ලවා යම්කිසි ආකාරකින් අර ඔබගේ
ආදරය පෙනල ඔබට ඔබ ලවා උන්ගේ ඔබ ප්‍රයෝජන ගන්න ඔවුන් ප්‍රයෝජන ගන්න උත්සාහන තත් ඇතන නිසා මේ කාලේ ආදර සම්බන්ධතාවලට එතරම්ම ඔලු යොමන්න තුලා ලග්නෙම යන්න එපා. ඒ මොකද විවාහකයි විශේෂ වශයෙන්ම මේ කාලේ මේ විවාහක වුණත් අවිවාහක වුණත් හැමෝටම මේ කාලේ සීමා තුළ අර අලුතෙන් ඔය ටිකක් බැඳීම් ඇති වෙන කාල පරිච්ඡේදයක්. ඒ තත්ත්වයන් තුළ ටිකක් ඔබ තුළත් යම්කිසි රාගාධික සිතුවිලි බහුල කාල පරිච්ඡේදයක් නිසා චුට්ටක් ඒ පැත්තට ආකර්ෂණය වීම ඉඩකඩ පවතිනවා. හැබැයි ඒ දේවල් තුළ ඔබේ ජීවිතේට කැළලක් කරන ඔබට පාඩුවක් කරන්න ඔබට යම්කිසි දේවල් අහිමි කරන්න හේතු කාරණා යෙදෙන නිසා ටිකක් අලුතෙන් ඇති වෙන බැඳීම් වලින් මගහැරලා ඉන්න තරමට ඔබට යහපත් මේ කාල පරිච්ඡේද තුළ නැත්තම් ඔබට අද මම මේ කියන දේ නොවැම්බර් මාසයේ 15 වෙනිදාන් පස්සේ ආපසු හැරලා බලද්දී ඔබට පසුතැවීමට හේතුවක් වෙවි. හැබැයි ඔබ එක මේක හිතට අරගෙන ඒ දේවල් තුලින් හොඳට පරිස්සම් වෙලා හිටියොත් ඔබට සතුරු වෙන්න කාරණාවක් ඇති. ඒක නිසා අනිවාර්යයෙන්ම බැඳීම් තුළ අලුත් සම්බන්ධතාව තුළ ප්‍රවේශම් වෙන්න. ඒක සමහරට ආදර සම්බන්ධතාව වෙන්නත් පුළුවන්. ඒවා විශේෂයි. ඒත් එක්කම මේ කාලේ මිතුරුකම්, හවුල්කරුවන්, එහෙම නැත්නම් යම්කිසි මොකක් හෝ සම්බන්ධ කතාවක්, කියන්නේ ව්‍යාපාරික සම්බන්ධතාවක් වෙන්න පුළුවන්, වෘත්තීය සම්බන්ධතාවක් වෙනවා. මේ කාලේ ඇති වෙන ගොඩාක් දේවල් තුළ එතරම් යහපත් සම්බන්ධතාවයක් නොවේ. ඔවුන් වාසි පරමාර්ථ ඔස්සේ ඔබව පාවිච්චි කරන බලන් ඇති වෙන දේවල්. ඒක නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම අධ්‍යාපනය ගැන කතා කරමු. මේ කාලේ සම්බන්ධ අධ්‍යාපනික තත්ත්වයන් තුළ අතිශයින් යහපත් ඔබ නියම්සි දැනුම පිපාසයෙන් පෙළන කාල පරිච්ඡේදයක්, අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න හිතන කාලය. ඒ ඉගෙන ගන්න දේවල් ඔබ දන්නා සූක්ෂමව යොදාගෙන ඔබගේ ආර්ථිකමය හැසිරීම සඳහා මේ මම කතා කරන විශේෂ මේ වැඩිහිටිය අය, තරුණ තරුණියෝ ගැන, අන්න මේ පාසල යන අයට දැන් මේ කාලේ ඉතින් ආදායම් ලැබෙන තත්ත්වයන් ගැන හිතන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මෙන්න මේ මම කියන්නේ තරුණ තරුණියෝ විශේෂ වැඩිහිටියන්ට අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න හිතනවා. ඒ ඉගෙන ගැනීම තුළ ඒ දැනුම භාවිත කරන් ඒ දේවල් යම්කිසි ආකාරකින් ඔන්න ඔබට ආදායම් මාර්ග කරගන්න හැකියාව පවතින ඒ දේවල් තුළ ඉගෙන ගන්න දේවල් එක්ක ඔබ පරිණත භාවයක් එක්කම ආර්ථිකම දියුණුව තත් කරගන්නවා කියන අදහස් කරන්නේ. පාසල් අධ්‍යාපනය හදන්නට මේ කාලේ අර ඔබට යම්කිසි ආකාරකින් දෙයක් ඉලක්ක කරන වැඩ කරන්න පුළුවන්. හැබැයි සමහර තැන්වලදී ඒවට පොඩි චුචු බාධක එල්ල කරන ටිකක් කරයි යද්දි දැන් මේක ඇති කියලා හිතනවා. අර එක දිගට එක දෙයක් කරගෙන යෑමේ අපහසුතාවය පොඩ්ඩක් පෙන්නුම් කරනවා. නමුත් ඒ දේ පුළුවන් තරම් වෙනස් කරන්න උත්සාහ කරනවා. මොකද මේ කාලේ අර විභාග තුළ සාර්ථකත්වය යම්කිසි ආකාරයක ලැබෙනවා. නමුත් අර හොඳම යහපත ළඟා කරගන්න අර ඔබ තුළ අර නිතර නිතර අර ටික එක දිගට එක දෙයක් කරන්නේ නැතිකම වෙනස් කරගත්තොත් ඌමනන් උනන්දු වෙන කටයුතු කළොත් මේ කාලේ ඔබට ඒ කියන ඒ සාර්ථකත්වය දෙගුරුත් එකතු කරගන්න හැකියාව තියෙන නිසා අර පොඩි දේ පොඩි වෙනසක් තුළ ලොකු දෙයක් කරගන්න උත්සාහ කරන හැම මොහොතක් යහපත් වේවි. ටිකක් පරිවාර දේවලට ඔලුව යොමු වෙන විශේෂයෙන් පාසල් යන වයස තුලලක් නිමියන්ට ඉතින් පුළුවන් තරම් අධ්‍යාපන කරන කාලය නිසා ඔබ ඉදිරි අනාගතය ගැන ඔබට ඉලක්කයක් තියෙනවනම් පුළුවන් තරම් පරිබාහිර දේවල් මේ වෙලාවේ පැත්තකින් තියලා ඔබේ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හැකියාව පවතිනවා මේ කාලේ සීමා තුළ. ඒකෙන් උත්සාහ කරන්න වැඩි වශයෙන්. මොකද හේතුව මේ කාලේ ඒ ලැබෙන දේ ඔබේ ජීවිතේ ලොකු පෙරලියක් කරන අධ්‍යාපනික වශයෙන් ඔබ ලබන ජයග්‍රහණ. ඒ නිසා පුළුවන් තරම් මේ ජයග්‍රහණ විජයග්‍රහණ කරගන්න උත්සාහ කරන්න. එතකොට තව අවුරුදු 100ක් ගියත් ඔබ ජීවත් අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ. හරි. අපි අවුරුදු 50ක් යට ගිහිල්ලත් හැරලා බැලුවොත් ඔබ මේ කාලේ ලැබෙන අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණ ඔබේ ජීවිතේ ලොකු පෙරලියක්, ඔබේ ස්ථාවරත්වයක් සකසලා තියෙවි. ඒ නිසා ඒ මං කියපු දේ පොඩ්ඩක් හිතලා කටයුතු කරන්න තුලා ලග්න හිමියෝ. සෞඛ්‍ය ගැන කතා කරොත් අති විශේෂයි. මේ කාලේ සෞඛ්‍ය තුල යම්කිසි ආකාරයක ඔබ තුළ තියෙන අසනීපකාරී තත්ත්වයන් පොඩ්ඩක් උද්ගත වෙන්න අර උඩුදුවන් ඉඩකට පවතිනවා. හැබැයි ඒ උඩුදුවීම තුළ ඔබට යහපතක් වෙනවා. මොකද මේ මොකද තුලා ලග්න හිමියෝ මේ කාලේ සීමාවල අසනීප ගැන එතරම්ම අවධානය යොමු කරන්නේ ආයි කමන්නේ. ඔය පොඩි දෙයක්නේ, පොඩ්ඩයි පොඩ්ඩයි ඔහම කියේ කල්ද දා ඉන්නවා, බෙහෙත් ගන්න යන්නේ නැහැ, වෛද්‍ය බිස් පතන්නේ නැහැ, වට කිසිම දෙයක් කරන්න නැතුව ඉන්නවනේ. හැබැයි දැන් පොඩ්ඩක් අර මේ දේවල් අර උග්‍ර වෙද්දි ඔබ ඉබේම ඔබ පෙළමෙනවා වෛද්‍ය ප්‍රදේශ මත්න ගන්න. ඒව තුළ ඔන්න ඒ තත්ත්වයන් කාලයක් තිස්සේ පැවති අසනීපකාරී තත්ත්වයන් තුළ සුවය ලබන්න හැකියාව විශේෂ වශයෙන් තුලා ලග්නමයන් පවතින නිසා මේලා පොඩි අසනීපකාරී තත්ත්වයක් තිබ්බ ලොකු අසනීපකාරී තත්ත්වයක් තිබ්බත් වෛද්‍ය ප්‍රදේශ පතන්න ඔබට ඒ දේ තුළ සාර්ථකත්වය තුළ නිරෝගී භාවය ලබන්න හැකියාව පවතින නිසා මේ තත්ත්වය තුළ යන්න විදේශගත වෙලා හිටියත් ඔබ ලංකාව හිටියත් මේ කියපු හැමදේම ඒ ආකාරයෙන්ම බලපාන නිසා විදේශගතලා ඉන්නත් මේ කාලේ කලබල වෙන්න එපා. ඔබට ඔන්න පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා නැත්නම් අතිරේක ව්‍යාපාරයක් කරලා මේ කාලේ ඔබගේ ආදායම් තත්ත්වය නන්වා ගන්න හැකියාව පවතිනවා. ඔබේ තැන්පත් ධනය යම්කිසි ස්ථාවර භාවයකට පත් කරගන්න හැකියාව පවතිනවා. ඒ කටයුතු කරන්න හැබැයි රැකියාව කරන ස්ථානය තුළදී ඉවසීමෙන් කටයුතු කරන පුංචි පුංචි ආරවුල් තත්ත්වයන් නිර්මාණය කරගන්න යන්න එපා. මොකද ඔබ ඉවසනවා. හැබැයි ඉවසලා ඉවසලා බැරිම තැනකදී අර ඔබ තුළ එන ආවේගශීලීත්වය ඔබ පාලනය කරන්න උත්සාහ කරන මේ කාලේ ඔබ හරි වෙන්න පුළුවන්, ඔබ වැරදි වෙන්න පුළුවන්. ඔබ 100%ක් හරි වුණත් ඔබ මේ වෙලාවේ නිහඬව ඉන්න තරමට තමා යහපත් හරි වැරද්ද පෙන්වන්නවා කාටවත් යම් කිසි ආකාරයක ඒවට දෝෂාරෝපණය කරන්නත් යන්න එපා. මේ කාලේ වැරද්ද දැක්කම කටවහන් ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් මේ කාල සීමා තුළ
අපි ඒව කතා කළ යුතු වෙලාවත් එන මේක ඒ වෙලාවනේ මේ හින්දා මේ කාලේ පුළුවන් තරම් නිහඬව කටයුතු කරන්න විදේශගත වෙලා ඉන්න අයත් ඒක අනිවාර්යෙන් හිතර ගන්න ලංකාවෙ ඉන්නත් හිතර ගන්න කලබල වෙන්න එපා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදි කරන්න මේ කියන පටලි සාගත තත්ත්වය යම් කිසි ආකාරයකින් ඔබේ හිතේ මනසේ තියෙන ඔය යම් කිසි අර අස්ථීර භාවය නැති වෙන්න අනිවාර්යෙන් මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිවෙත් වැදගත් වෙවි ඔබට හැකි පමණින් උපරිමයෙන් කරන්න වග බලා ගන්න කලබල වෙන්න එපා මං කිව්ව ආය පාරක් කියනවා මේ 2025 වසරේ මේ මාසෙන් පස්සේ අතිශයම යහපත් කාලයක් තුලා ලග්නෙමෙන් ලැබෙන්නේ හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්න. ඒ බලාපොරොත්තුව සඳහා පුළුවන් තරම් මේ කාලේ වැඩකරන්න සැලසුමක් එක බුද්ධිමත්ව එතකොට තුලා ලග්නෙමියන්ගේ මේ කාලෙම ඒ දියුණුවේ මූලිකත්වයේ ආරම්භය ගන්න හැකියාව පවතින නිසා ඔබට දිනන්න පුළුවන් කලබල වෙන්න එපා. තරම කසනිබකාරී තත්ත්වෙන් මේ තමයි මේ රෙකෝඩින් එකලේ ඉතින් පුංචි පුංචි වචන පැටලීම් ටිකක් සිදු වුණා. ඒක තකන්න එපා. ඒකට සමාව ඉල්ලනවා. ඔබ මේ දේ තුල ගත යුත් අරගෙන ජීවිතේ ඉදිරියට යන්න. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න ඒ දේවල් නැති කරගන්න සුබ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිවෙත් මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එකම මේ සෙනසුරු ග්‍රහයයි තව සුවිශේෂී සෙනසුරු ගොඩ දෙනේ බයයි බියයි. ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත්ම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත් ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ ඒ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම ඒ රාශක බලපෑම් තියෙන ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකන. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිතු කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක් රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදී කෑල්ලකුයි කහ දියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්බ්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්. ඒ වගේම එළඟ තෙල් පහනක් අවම වශයෙන් බුලත් කොළ පහක් පිරිසුදු ජලය. ඒ කියන්නේ පෙරාගත තුන් වතාවක් පිරිසුදු දිකරින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි. ඒ වගේ නිල් පාට මල් නිල් කට රොඩු ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින් මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනකට යන්න පුළුවන් යහපත් නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදාදාවා සෙන්සුවාදාවක් යොදා ගන්න වඩා හොඳයි ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුවක්. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි නැත්නම් ඔබ ඉන්න තැන ඉඳලා ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න ස්ථානේ පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේන ආකාර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සලාම කහ දියර අපි අරංගිය කහ දියර ඉහැන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරන්න පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන් නැහැ. බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවනුව එළඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරියට මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරි මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්තේ ස්ථානයේ තියලා විශේෂම ඔබ ගෙදරින් යද්දි ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවා නම් යද්දි දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ
නිර්වාරණය කරලා දෙන එක කනලව්වක් කියලා. ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්නලා අර නිල් පටර දිකට පඳුර තියලා ගැට ගහන්න. ඒ ගැට ගහන ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශියක තියෙන බලපෑම් තුල අහිතකර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට ස්තෝත්‍රවත් කියලා ඔබ ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදරින් පුළුවන් නම් සෙනසුරාදා දවස්වලට බදා දවස්වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකිය පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට නිලඟි තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. තමන්ට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනම ඒ හැකි පමණින් තමන්ගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඔබ ඒ සාමාන්‍ය හැකි පමණින් දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේ හවා තමන්ගේ ආගමර දහමර නෝ කටයුතු කරද්දි ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කළ පින් දෙන්න. ඒ වගේම අසරණ අයට විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිත අයට වයවෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම් ඔබට හැකි පමණින් උදව් උපදව් කරන්න. ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න. ඔවුන්ගේ කුසගින නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් බැරි කියලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම් කිසි ආකාරයක නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන්න. මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒ නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසනේ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා. සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒව අහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කනගෙන ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දෑමිසිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිතකර බලපෑම් සියල්ල අහිමි කරන. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්. ගොඩාක් මිනිස්සුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කරෙන්න කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනාගෙන තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තරම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සර නෑ නේද? ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගෙන සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙම් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන්න උත්සාහන ඉරාශක තිබ්බත් නැතත් මේ දේ කරන්න. මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. හැකිය අය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත ගැතුණා. ඒක තා විශේෂිත පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන. පුළුවන් නම් කලින් දවස රැගිලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න. අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම් කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියුන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවත කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ
සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනදී සමහර අයට වැරදි වෙන්න ඇති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණකොට තාමත් යමසයාගේ භවයක් තුළ මිනිස් ආත්මයක් ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති ඒ වෛරය ඔවුන් තුළින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රී හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසාය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් අලුයම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වමශෙන් කරන්න. හිතින් මව ගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසාය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන ඒ දේ ප්‍රමාණවත් වේවි ඔබේ හිත නිවන සහාය ඔබගේ තියෙන ගැටලු කර තත්ත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන්ම ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත කිව්වා මීට කලින් වැඩසටහන කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න, විශේෂයෙන් මේ ඒ රස තත්ත්වයන් වලින් පීඩා විඳින ආත්මය අනිවාර්යෙන්ම මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හවස් පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න, ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකදී ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න. ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිත කාරණා තුල හදිස්සි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේහව ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරන මේ අනුතුරුවත් මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචනත් නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරය මං කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘත. එන්න ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදිම එක සිහි ගන්නවන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම හරි ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න, ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියන තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්නෙම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න, හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන්. සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගින ග්‍රෑම් 50යි, කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම් දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණවලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්නවා වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේහව ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂයෙන් මේ සාම්බ්‍රාණි ටිකක් වැඩිකර එකතුවර ගත්තර කමන්නේ. මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේහව දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ. එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ. ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්තන සූත්‍රය
එහෙනම් දැන් පුළුවන් නම් දවසට තුන්වතාවක් විතර කියලා අහන්න සලස්සන්න. මේ කුදේවා දුන් අල්ලද විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන්න කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුන් කරලා මේ දේ තුළ අර අඳුර බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙنده යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙنده හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්දයට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්යයි. මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද වල ඔබට ඒ ඉතාව වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදාස් වල කුරුස යාගය පවත්තන ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේදී ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවා නම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවා නම් වේදනාවක් දැනෙනවා නම් දෙගිරියාවක් දැනෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවම වශයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන්න වගේම දෙවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න සප්පසද දිව සප්පසද වන්දනාව සට සහභාගි වෙන්න ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරයක හරි ඉඳලා ඒ තමන්ගේ මානසිකතේ අධ්‍යාත්මික ජීවිතයේ තුලින් ඒ ආගම ඇදහිම තුළ දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝපය පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරුශීලී රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන්ද එක්වරුශීලී රකින්න ඒ ආහාර වේල නිරාහාර වින්න කෙනෙක්ට ඒ කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසරණ සතෙකුට දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දාම ගැන සහ ඒ පිළියම් පිළිවෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ දෙන දහම තොල කාටවත් අගතියක් වෙන්නේ හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතය ලඟා කරමින් ජීවිත දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.